அப்பே லைஃப் பாய் தென் லைஃப் பாய் ஒலிவ் விலா பிரிசுது ஒலிவ் ஆயில் சாரே சமகின் சமட்டு சுமுது பாவா விஷ பீஜவலின் சியட்டு சியக்கின் வெடி ஆராக்ஷாவா பிரைஸ் எக எக சர்ப்ரைஸ் எக்கக் கேட்டையாக் ரூபியால் பனஸ் துனுகட்ட සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් බොහොම වුණ මම මලින් තිරිමා. මම තෙලිනි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ඉස්සරස්තල. COVID-19 ආසාදිත ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් හමු වෙයි. ඔන් අරයිවල් වීසා අත්හිටුවයි. නිරෝධායනයට දියතලාව සහ හැඳල සූදානම් කෙරේ. තපල් ඡන්දය අප්‍රේල් 6, 8 සහ 9 වෙනිදා මහින්ද කුරුණෑගලින් මහමැතිවරණයට. බෙදුණු එජාපය ලකුණු දෙකකින් මැතිවරණයට. අලියා ලකුණෙන් තරඟ කරන්න තීරණය කළා තියෙන්නේ දුරකථනයෙන් ඡන්දය. නිදහස් පක්ෂය වෙනමයයිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි බලාපොරොත්තු වෙන්නේ වෙනම තරම් කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ආණ්ඩුවක් පිහිටුවන්න එකතු වෙන්නේ. ජපුර සරසවියේ සිසුවා අනතුරට ලක් කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට සැකකරුගෙන් පාපොච්චාරණයක්. දැන් අවධානය දවසේ පොත වෙත. දවසේ පොත. COVID-19 ආසාදිත මෙරටින් හමු වූ පළමු ශ්‍රී ලාංකිකයා අද වාර්තා වුණා. ඔහු වෘත්තියෙන් සංචාරක රියදුරු මාර්ග උපදේශකයෙක්. ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට මාර්ගෝපදේශන සැපයීමෙන් පසු ඇති වූ සැකකටයුතු රෝග ලක්ෂණ සහිතව මෙම පුද්ගලයා පසුගිය සඳදා ජාතික බෝවන රෝග විද්‍යාලයට ඇතුළත්ව තිබෙනවා. ඒ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ සිදු කළ පරීක්ෂණවලට අනුව රෝගියාට COVID-19 ආසාදනය වී ඇති බව ඒ රාත්‍රියේ තහවුරු වූ බවයි. ඒ අනුව රෝගියා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඒ කලන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ පවුලේ උදවිය, ඔහු ආගිය තැන්, ඒ වගේම ඉතාලි ජාතිකයන් සම්බන්ධ වුණු ස්ථාන සම්බන්ධයෙන් ඒ විමර්ශනය කරගෙන යනවා. Can you tell us more information about the patient? You know the local communities, how they react. So we don't want that to happen. I would say he is from Colombo district. That's enough. What about other family members of this infected patient? We know who they are. Yeah, certainly. We have already home quarantined them. So we'll take further action. These were Italian tourists that he took around, right? Yeah. Have they left? They left. 52 වෙනිදා මෙම පුද්ගලයා ඉතාලි ජාතිකයන් පිරිසක් සමග මාර්තු 3 වනදා සිට 9 වනදා දක්වා දඹුල්ල සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කර තිබෙනවා. මේ ඔහුගේ සංචාරක කණ්ඩායම සමග දඹුල්ලේදී ගත ඡායාරූපයක්. අපි හිතන ඒගොල්ලෝ සීගිරිය, පොළොන්නරුව සහ දඹුල්ල නරඹන්න යන්න ඇති කියලා. ඒ කොහොම කළත් එයා අනිවාර්යයෙන්ම ඒ දඹුල්ල සීගිරිය තිබුණ හෝටලේ රාත්‍රියේ නවාතැන්ගෙන තියන දවස් 2ක් හරි 3ක් හරි අපි නවාතැන් ගන්නේ ක්වෝටර්ස් එකක. එතන සාමාන්‍යයෙන් 30ක් 40ක් විතර එක රැයකට ඉන්නවා. ඊට පස්සේ ඒ වගේම එයා නුවරක් ගිහිල්ලා තියෙනවා, නුවර හොටල් එකක් ඉඳලා තියෙනවා. ඒ හොටලෙත් ඒ වගේ ගානක් ඉඳ ඇති කියලා අපි හිතනවා. මේ ශ්‍රී ලංකා සංචාරක රියදුරු මාර්ග උපදේශක සංගමය වශයෙන් අපි අපේ සියලුම සමාජිකයන් දැනුවත් කළා. 3 වෙනිදා සිට මාර්තු 8 දක්වා ඒගොල්ලෝ මේ හොටල් දෙකේ හිටියානම් කරුණාකරලා මෙඩිකල් චෙකප් එකක් කරගන්න මේ ආසාදනය තමන්ට තියෙනවද කියලා. සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉතාලි ජාතික කාන්තාවක් COVID-19 ආසාදිත බවට සැකපිට අනුරාධපුර ශික්ෂණ රෝහලට දෙතුලත් කිරුණු අතර ඇගේ සැමියාද රෝහලේ නේවාසිකව තබා ගනිමින් වෛද්‍ය අධීක්ෂණයට ලක් කරන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා. ඔවුන් පැමිණි මෝටර් රථයේ රෝහල් පරිශ්‍රයේදීම විෂ බීජ හරණය කිරුණේ මෙලෙසයි. මෙතර ඊයේ දිනේ සිට ආරම්භ කළ දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල අද දිනෙත් ක්‍රියාත්මක වුණා. ඊයේ රාත්‍රියේ සහ දාලුයම් කාලයේදී ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට ශ්‍රී ලාංකිකයින් 300කට අධික පිරිසක් මෙරටට පැමිණියා. ලොවම බිහිතියට පත් කර ඇති COVID-19 වෛරසය මෙරට ව්‍යාප්ත වීම වැළැක්වීමට කටයුතු කරන පසුබිමක විදේශගතව සිට මෙරටට පැමිණෙන ඇතැම් මගින් ඊට අනුකූල නොවන තත්ත්වයක්ද දක්නට ලැබුණා.
මම කියන්නේ 7800ක් හැන්ඩල් කරනකොට කවුරු මිනිස්සුනේ කවුන්ටර්ස් ඒගොල්ලෝ මිස්සනාද දන්නේ. එමෙන්ම ඇතැම් පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කර සිටි ඔවුන්ට තම නිවෙස් වෙතට යාම අවශ්‍ය බව පවසයි. පසුව ගොන්තුරුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සහ මේගොම පොලිස් කොට්ටාසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස් පැමිණ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව එම පිරිස් නිරෝධායන කටයුතු වලට යොමු වීමට කැමැත්ත පළ කර තිබෙනවා. මේ දවස්වල විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි තුලින් වැරදි මත ප්‍රචාරය කරමින් ඒ එන අයව නොමග යවනවා. ඒ වැඩපිළිවෙල නිසා සමහර අය තමුන්ගේ හදවත් කම්පණයෙන් මේ රටට ඇතුළු වෙන්නේ. ඉතින් මේ අපේ පුංචි රට අපි ආරක්ෂා කරගන්නට ඕනේ. මේක රජයේ අවශ්‍යතාවයක්. මේකට නීතිය ප්‍රතිපාදන තියෙනවා. ඒ පනත යටතේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් මේක විරුද්ධ වුණොත්. ඒ නිසා මේක එහෙම විරුද්ධ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. රටට ආදරේ නම්, තමුගේ පවුලට ආදරේ නම්, ජාතියට ආදරේ නම්, කරුණා කළා මේ කරන වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න කියලා මා ශීලුම මේ රටට ඇතුළු වෙන අපේ ජාතික ප්‍රවේශියන්ගෙන් ඉල්ලා සිටිනවා. අනතුරුව මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයට සහ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු වුණා. විසබීජ තියෙන කෙනෙක් නිවසට ගියොත් එහෙම වයෝ වෘද්ධ මව වෙන්න පුළුවන් පියා වෙන්න පුළුවන් සීයා වෙන්න පුළුවන් ආච්චි වෙන්න පුළුවන් ඒ අයට පළවෙනිම මේ රෝගය ලබා දෙනවා. වයස වැඩි වෙන්න තමයි මේ රෝගය දරුණු වෙන්නේ. එහෙමනම් මේ නිරෝධායන මධ්‍යස්ථාන වලට යෑම රටේ සෞඛ්‍ය අවශ්‍යතාවයක් වගේම ඒ පවුලේ සමාජිකයන්ගේ අවශ්‍යතාවයක් බව කියන්න ඕනේ. මෙම රෝගය යම් කිසි ආකාරයකට ව්‍යාප්ත වෙලා අර ඉතාලිය වගේ තත්ත්වයක් ආවත් රට තුල කිසිවෙකුටත් එහෙමෙහෙ යන්න බැරි ත්‍රස්තවාදී කාලවල තිබුණු තත්ත්වයක් වෙනි තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ රෝගය පාලනය කරගැනීමේ කරුණුවලට ඔබගේ ප්‍රමුඛතාවය ලබා දෙනවා. ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට සාධාරණ විසඳුම් දෙන්න අපි ලෑස්ති. මේ රෝගය බෝවීම නැවැත්වීම සඳහා ඉතාම දැඩි පියවර ගන්න බලාපොරොත්තු වෙන බව කියනවා මේ රටේ පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න. ඒක නිසා ආත්මාර්ථකාමී නොවි මේ ක්‍රියාවලියට සහයෝගය දෙන්න. මේක යම්කිසි අවදානමකට දිගින් දිගටම ලක් වුණොත් අපිට සිද්ධ වෙයි මහජනයා එකරාශි වීම වගේ දේවල් නවත්වන්න. හැබැයි ඉතින් ඒක අදම කළ යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මේ අතර මඩකලපු නීතිඥවරුන්ගේ සංගමයේ විරෝධතාවක නිරත වුණේ මඩකලපු පෞද්ගලික විශ්වවිද්‍යාලයේ නිරෝධ හන මධ්‍යස්ථානයේ යොමු කර ඇති පිරිස් COVID-19 වෛරසය ආසාදනය වී ඇතනම් ඔවුන් මඩකලපු මූලික රෝහල ඇතුළත් කිරීමෙන් වළකින ලෙස ඉල්ලමින් යම් හේකින් ඔවුන්ගේ වෛරසය තිබ්බොත් රට තුළට ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා සම්බන්ධ මේ කටයුතු කරන්නේ කවුරුත් අනියත බියක් ඇති කරගත යුතුත් නැහැ. ලංකාවට ආපු එක්කෙනෙක්වත් වෛද්‍ය තොරතුරු අනුව ඔවුන්ට එහෙම වුණක් තිබිලා නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනාම අනිවාර්යයෙන් මේ සම්බන්ධව සහයෝගය දිය යුතුයි. දැන් ඊයේ අපි දැක්කා ශ්‍රී ලංකාවට පුළුවන් පහසුකම් තමයි අදීලා තියෙන්නේ. ආහාර නවාතයන් ප්‍රවාහන පහසුකම් වයිෆයි ආදී විදියට අනේක අවශ්‍ය පහසුකම් නොමිලේ ලැබෙනවා. 7500 ක කතන්දරය මොකද්ද මේ කියන්නේ? සාමාන්‍ය පුද්ගලයෙක් යන දෛනික වියදමක් තියෙනවා. ඒක රජයේ විසින් දරනවා. ඉතින් මම හිතන්නේ ඒක අදහස් වෙන්නේ නැති ඔතන ශ්‍රී ලංකාවට එනවා නම් නිරෝධායන කටයුතු සඳහා සූදානම් වූ තුන් එසේ නොමැති නම් නැවත උන් ආපු රටවල් වලට යාන එක තමයි දැනට දීලා තියෙන උපදේශය. අපිට වාර්තා වුණා යම් කිසි කණ්ඩායමක් මෙම ස්ථානයේ ගමන් කිරීම ප්‍රතික්ෂේප කළා ගුවන් කොටුවේ නිවෙස් කරා කිහිල්ල ගියා. මෙවැනි අවස්ථාවක පදමන සෞඛ්‍යමය නීති හද කරන්න ඕන ලැබෙන දඬුවම සාහන් කළා. පනවා ඇති රෙගුලාසි උල්ලංඝනය කරලා මහේස්ත්‍රාත් අධිකරණයේදී වර්තකරු වුණොත් මාස 6ක් දක්වා සිර දඬුවම් දෙන්න හෝ පියවර 2006 සිට පියවර 10000 දක්වා දඩයකට හෝ ඒ දඬුවම් දෙකට දෙන දඬුවම අපි සලකා බලන්න ඕනේ ඒ අනුගත නොවීම හරහා එයා රටේ ජනතාවට දෙන දඬුවම මොකක්ද කියන්නේ. ඒ තැනැත්තා රටේ ජනතාව සෞඛ්‍ය අවධානමට ලක් කරන. ඒ ලක් කරන කලින් ඒ තැනැත්තා සෞඛ්‍ය අවධානමකට පත් වෙනවා. ඒක තමයි තියෙන බරපතලම විපාකය. මෙතර COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු තීන්දු තීරණ පිළිබඳ ක්ෂේත්‍ර රැසක විශේෂඥයින් සහ ප්‍රවීණයින් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පසුරුවේ සාකච්ඡාවක නිරත වුණා. සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍ර විධිමත්ව සහ සැලසුම් සහගතව ක්‍රියා කිරීමෙන් රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය පවත්වාගෙන යාම සඳහා රජයේ ගෙනයන වැඩපිළිවෙලට සියලු පාර්ශ්වයන්ගේ පූර්ණ සහයෝගය අවශ්‍ය බව අවධාරණය කළා. අවශ්‍ය වූහොත් හැඳල සහ දියතලාව මධ්‍යස්ථානද නිරෝධායනය සඳහා සූදානම් කර ඇති බව වැඩබල්ල ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා මෙහිදී දැනුම් දුන්නා. එමෙන්ම විදේශිකයන් වෙත ලබා දුන් ඔන් අරයිවල් වීසා පහසුකම නැවත දැනුම් දෙන තුරු අත්විටුවීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. අපිට ජනතාව වෙනුවෙන් වගකීමක් තිබෙනවා. මොකද මේක පැතිරුණොත් කන්ට්‍රෝල් කරගන්නට බැරි තත්ත්වයක් මුළු ලෝකෙම ගිහිලා තියෙනවා. අපිට රජයක් හැටියටත් ඒ වගේම ජනතාවටත් විශාල වගකීමක් තිබෙනවා මේක පාලනය කර ගැනීමට. අර ළමයි වගේ නෙවෙයි, ළමයි බොහොම සන්තෝෂයෙන් ඇවිල්ලා එකට ගියා. නමුත් මේ කණ්ඩායම් බොහොම විරෝධයක් පළ කරා. අනිත් එක වැරදි තොරතුරුත්
ආසනාවකට මේ සෝෂල් මීඩියා එකේ යනවා ජනතාවක් හැටියට මේක තේරුම අරගන්න ඕන මේ අය හැම කෙනෙක්ම සහයෝගය දෙන්නට ඕන මේ කාර්යය සඳහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරිය වන නෙදින් ඩොරිස් මහත්මියටද COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ලොව රටවල් 115 කින් මේ වන විට වර්තාවන ආසාදිතින් ගණන 118 දහසකට අධිකයි. මේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින් ගණන 4300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති ප්‍රමිතිකරණය මෙරට තුල අනුගමනය නොකරන බවට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. අද පස්වරුවේ කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. එදා රටවිරුවන්ට මේ කොරෝනා ප්‍රශ්නය තුළ අද සලකන්නේ කරදරකරුවන් හැටියට. කිසිම යාන්ත්‍රණයක් නැහැ. අනිවාර්යයෙන්ම රෝගීන් හැටියටමයි සලකන්නේ කිසිම පරීක්ෂණයක්වත් කරන්නේ නැහැ. මම ඕනම කෙනෙක් එක්ක තර්ක කරන්න කැමති ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රමිතිකරණය අපේ රටේ අනුගමනය කරන්නේ නැත. ඉලෙක්ෂන් ගැන කතා කරන්න නෙවෙයි මම මෙතනට ආවේ. ඔබතුමා කියන්නේ ඒක මොකද මේ ඉලෙක්ෂන් එකට බයද මේ මේ එක්කෙනෙක් එක පුද්ගලෙක් විතරක් මේ 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 හොයාගත්තන් පස්සේ මොකද ඒක මේ 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 චන්දේ කල්දමණ්ඩේ කියලා කියන කතාව දාගන්න ඕන පිස්සුද? මෙතර අරණායක ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පස්වරුවේ එක්ුණා. දැන් අර හිස්බුල්ලා උන්නහගේ අර විශ්වවිද්‍යාලේ මඩකලපු ඒ විශ්වවිද්‍යාලේ කන්දකාරු පුනරුත්ථාපන මැදිස්ත්‍රාණයේ නිරෝධායන වැඩසටහන් සඳහා වෙන් කර. අවසානයේ මේ ආණ්ඩුවටත් රින්ගන්න සිද්ධුණා හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලේ අස්සට. අපි කියමු රටේ තත්ත්වය ව්‍යාප්ත වීම වැළැක්වීමට ඒක කමක් නැහැ කියලා. නමුත් ලැජ්ජ සහගත දේ මොකක්ද? දින 14ට අය කරනවා රට විරුවන්ගෙන් 7500. කොහොමද වැඩි? ඉතින් ওই 7500 කියන කතාව කියනකොට මට මතක් වෙනවා වර්තමාන රජයේ ඉන්න බන්දුල ගුණවර්ධන උන්නේ එළම කිව්ව 3 දිනක් ඉන්න පවුලකට මාසයක් ජීවත් වෙන්න 7500ක් ඇති කියලා. 7500 තුන ගණන් හදලා බලන්න. මෙතර අද පැවති ජනතා විමුක්ති පෙරමුණ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී COVID-19 සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මාර්තු 7 වෙනිදා උදේ පාන්දර 5 වෙනකොට යාලංකා ගුවන් යානා දෙකෙන් ආපු චීන ජාතිකෝ 180 දෙනා කිසිදු නිරෝධායනයකට ලක් කරේ නැහැ. ඒ ඊයේ 60කට ආසන්න ප්‍රමාණයක් චීන ජාතිකයෝ ලංකාවට ආවා. ඒ අය කිසි කෙනෙක් නිරෝධායනයට ලක් කරන්නේ නැහැ. ඒ චීන ජාතිකයන්ට දැන් නිදැල්ල එන්න ඉඩ හැරලා තියෙනවා. ඩොලර් මිලියන ගණන් ලංකාවට විදේශ විනිමය හම්බ කරලා එවන අපේ රටේ මිනිස්සු එයයි විපතටපත් වෙච්ච වෙලාව. ආණ්ඩුව මොකද්ද කරේ? කොළයක් බෙදලා කිව්වා 7500ක් දෙන්න වතුර බෝතලෙ සල්ලි වලට ගන්න පොලිං ගස්සලා රස්තිය අදු කෙරේ. ඉතින් පස්සේ හවස හමුදාපතිවරයා ප්‍රකාශයක් කරා නෑ මුදල් අය කරන්නේ නෑ කියලා. හමුදාපතිවරයා එහෙම ප්‍රකාශයක් කරන්නේ මේක හමුදා රාජ්‍යයක්ද? මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ වරින් තු නිකුත් වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ඇතුළු පිරිස අතරංගුවට ගැනීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා අභියෝජනාධිකරණය හමුවේ ගොනුකොළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයෙන් ඉල්ලා සිටියා. මේ අතර වරින් තු නිකුත් වී දින 5ක් ගත වුවත් සැකකාර රවි කරුණානායක ඇතුළු 9 දෙනා අතරංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වූයේ නැහැ. 2016 වසරේ සිදු මහබැංකු බැඳුම් කර නිකුතු දෙකකදී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් එහි සභාපති ජෙෆ්රි ඇලෝෂියස් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් සහ මහබැංකුවට අනුබද්ධිත ආයතන දෙකක හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වරින් තු නිකුත් කළේ පසුගිය 6 වෙනිදායි. වරින් තු නිකුත් කර දින 5 ගත වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අතරංගුවට ගැනීමට හැකියාව ලැබුණේ සැකකාර රවී කරුණානායක ඇතුළු පිරිස අතුරින් එක් සැකකරුවෙකු පමණයි. සැකකාර රවී කරුණානායක අතරංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් බතරමුල්ලේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂාවට ලක් කළා. මේ අතර පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ගේ කොළඹ 7 මල්පාරේ පිහිටි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ පරීක්ෂාවට ලක් වුණා.
කෙසේ වෙතත් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නිකුත් කළ වරින්තුව අත්තිරුන් ලෙස ඉල්ලා සැකකාර රවී කරුණානායක ඇතුළු අදාළ නඩුවේ සැකකරුවන් සිව් දෙනෙක් ඊයේ අභ්‍යාචනා අධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම අද සලකා බැලුණා. මෙම පෙත්සම් අභ්‍යාචනා අධිකරණ සභාපති විනිසුරු AHMD නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණායන මහතුරුන්ගෙන් සමන්විත දෙපුද්ගල විනිසුරු මඩුල් හමුවේ අද පෙරවරුවේ කැඳවුවා. එෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම පෙත්සම දැඩි මහජන අවධානයකට යොමු වී ඇති බැවින් අභ්‍යාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මේ සලකා බලන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව අභ්‍යාචනාධිකරණ සභාපති විනිසුරු AHMD නවාස්, විනිසුරු සෝභිත රාජකරුණා සහ විනිසුරු ශිරාන් ගුණරත්න මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද දහවල් මෙම පෙත්සම යළි සලකා බැලීම ආරම්භ වුණා. එෙහිදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණ හමුවේ ඉල්ලීමක් කරමින් පැවසුවේ මෙම රිට් පෙත්සම සලකා බැලීම අවසන් වනතුරු තම සේවාදායකින් අතරංගුවට ගැනීම తాවකාලිකව වැළැක්වීමට නියෝගයක් ලබා දෙන ලෙසයි. එවැනි නියෝගයක් සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බව පැවසූ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා විරෝධතාවක් ගොනු කරමින් සැකකාර රවී කරුණානායක ඇතුළු පිරිස ගොනු කළ මෙම රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස සඳහන් කළා. රුපියල් බිලියන 50කට අධික මුදලක් වංචා කර දින 5ක් පොලිස් නිලධාරීන්ගෙන් සැඟවී අධිකරණයේ මගහැර සිටීම බරපතල වරදක් බවත් එලෙස අධිකරණයේ මගහැර සිටීමට තරම් ඔවුන්ට ඇති බලයේ ප්‍රබලකම සිතාගත හැකි බවද මිලින්ද ගුණතිලක මහතා සඳහන් කළා. පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ සැකකාර රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිට අධිකරණයේ අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ රේන්සි අරසකලරත්න එදින සිදු කළ ප්‍රකාශයක් බී වාර්තාවක උපුටා දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළා. ඔබතුමා නියම කරන දිනක අධිකරණයේ පෙනී සිටින කැමැති අධිකරණයෙන් පලා යන්නේ නැහැ යනුවෙන් ඔහු එහිදී පැවසුවද නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ සැකකාර රවී කරුණානායක මෙතෙක් කිසිදු අධිකරණයක් හමුවේ පෙනී නොසිටි බවයි. දෙපාර්ශ්වයේ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද අදහස් පළ වුණා. සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා ඇඟවුණු අමුත්ත එක්ක ඇවිල්ලා ඉන්නෝ ඒ තමයි රවී කරුණානායක. දැන් සෙල්ලම පටන් ගන්න. ඉන්න තැන හොයලා දුන්නොත් රවී කරුණානායක මහත්තයව තෑග්ගක් දිනා ගන්න පුළුවන් සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා. අධිකරණය මගහැරීම කියලා කියන්නේ අධිකරණය කරන අපහාසයක්. ඔබතුමාලාගේ නිවසේ තුමාට අරස්තාව දෙනවා වගේ මට තේරෙනවා. සභාවේ සිනා රවී කරුණානායක හංගන්න පුළුවන් දෙසේ වෙසේ සද්දන්ත සතෙද්ද? ඉදිරි මහමැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අත්සන් තැබුවා. එම පෙරමුණෙන් තරඟ වදින තවත් දිස්ත්‍රික් නියෝජිතයින් පිරිසක්ද එහිදී නාම යෝජනා පත්‍රවලට අත්සන් කළා. ශ්‍රී ලංකා පොදුජන පිරිමුණේ නාම යෝජනා අත්සන් කිරීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී. එම අවස්ථාවට ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා සහ මහා මැතිවරණ අපේක්ෂකයන් පිරිසක් එක්ව සිටියා. එහිදී ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අත්සන් තබනු ලැබුවා. අනතුරුව අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා බාර දෙනු ලබන නියෝජිතයන් හා දිස්ත්‍රික් නායකයන් පිරිසක් නාම යෝජනා පත්‍ර අත්සන් තැබීම සිදු කළා. කෙසේ වෙතත් මෙම අවස්ථාවට එක්ව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාම යෝජනා අත්සන් තැබීමක් සිදු කළේ නැහැ. අද අතිගෞරව ජනාධිපතිතුමා, ගරු අග්‍රමාත්‍යතුමා, හිටපු ගරු ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන මහත්මිය මේ ඔක්කොම ලැබිලා මේ පුරුල් සන්ධානයේ අත්සන් කරා. ඉතින් සමහරු බලාගෙන හිටියර එක්සත් ජාතිපක්ෂ දෙකට වෙනවා වගේ මේ සන්ධානයේ දෙකට වෙයි. මේ සන්ධානයේ නොඑක් මත තියෙනවා. මොකද අපි දෙගොල්ලෝ දෙපැත්තේ හිටපු අය. හැබැයි පොදු කාරණය තමයි මේ සියලු දෙනා මත පිළිගන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රමාත්‍යවරයා වෙන්න ඕනේ කියලා. තාම වගකීමෙන් ඔබට එකක් කියන්නම්. මේක පුරෝකතනයක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගන්නා වූ ජයග්‍රහණය තමයි සමානුපාතික මැතිවරණ ක්‍රමයේ යටතේ 88 සිට මේ දක්වා එතෙක් මෙතෙක් ලද දැවැන්තම ජයග්‍රහණය විතර වාර්තා වෙනවා. ඒක ඉස්තරයි. ඔබතුමාට පුරුණයක මොනවාගේ තරගයක් තියෙන්නේ? එකම අපේ බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිතුමාට ලංකාවේ ඉහළම ප්‍රතිශතය ලබා දෙන එක. වෙන කිසිම තරගයක් එහෙ නැහැ. ඒ තරගයේ බලවේගයේ තරගයක් නෙවෙයි. 55 ලක්ෂ 24 26ට බහින. ඔබතුමාලා මීට පෙර 130ක් ඉඳලා සාමයේ පිළිබඳව සාකච්ඡා යනවා. සමහර තැන්වල අපිට 60 70 දෙන්න එක වෙච්ච තැනුත් තියෙනවා. ඒවා අපිට විසඳ ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රතිශතීකර මහත්මයා සදාන් කරන්නේ විවිධ කියන එකක් සිද්ධ වෙනවා. 70 වලින් කතා. යම් යම් දේවල් සිද්ධ වෙනවා තමයි. ඒක අපි නොදන්නව නෙවෙයිනේ. නමුත් ඒ වයින් අපි සැලෙන්නවත්, අපි බෙදෙන්නවත් අවශ්‍ය නැහැ අපිට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වාසයක් නැහැ කියලා තාම කොට්ටෝ පාර්ශවයෙන් කතා වෙනවා. ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් එහෙම කිව්වේ නැහනේ. අපිට ජනාධිපතිතුමත් අගමැතිතුමත් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. බලාපොරොත්තු එළඹෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කිරීම සඳහා හෙට පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ උපසභාපතිවරයෙකු වන පේෂල ජයරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ එවැනි යෝජනාවක් සම්බන්ධයෙන් තමන් මෙතෙක් දැනුවත් වී නොමැති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෑවිච්චාට ඡන්ද දෙන්න එපා කීම තුළ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්ගේ ලොකු කලකිරීමක් ඇති වෙලා තියෙනවා. එයාලා කල්පනා කරනවා මැතිවරණේ පටන් ගත්තාම පරාජය කරන්න වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි කියලා. ඉතින් ඒ නිසා දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසක් ඇවිල්ලා තියෙනවා වෙනම තරඟ කරන එක හොඳයි කියලා. අවම වශයෙන් වෙනම ඉල්ලුවොත් එහෙම ආසන 25ක් කිසිම ප්‍රශ්නයක් නැතුව ජාතික ලැයිස්තුවත් එක්ක දිනා ගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ පිළිබඳව දැනට නිල නොවන මට්ටමේ සාකච්ඡා කරලා තියෙනවා. 12 වෙනිදා නිල වශයෙන්ම මධ්‍යම කාරක සභාව රැස් වෙලා අපි අවසාන තීන්දුව ගන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ කවදාකවත් තනියම දෙන්නේ නැහැ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඩලා ගිය පොදුජන පෙරමුණට එහෙම ඉතිහාසයක් ආපව බිහිවෙන්න බෑ. අපිට එකතු වෙලා ඉන්න බැරි නම් මහජනයා විශ්වාස කරයිද ඒ මහජනයට මේ ඊගාව හැදෙන බලයකින් සේවයක් වෙයි කියලා. එකට එකතුලා වැඩක් කරන්න බැයි නම් කොහොමද රටක් හදන්නේ? දැන් ඔබතුමාගේ කණ්ඩායමේ දැන් එහෙම වෙනම ඉල්ලීමේ සාකච්ඡාවක් නැහැ. එහෙම විශේෂ සාකච්ඡාවක් අපි කරලා නැහැ. මම දන්නේ නැහැ. ඉතින් එක එක්කෙනාගේ තියෙන අරමුණු මට පොඩි ළමෙක් මම ওই හොරෝපතාන යනකොට දන්නවද හව උකුස්සගේ, හාවගේ, ඉබ්බගේ වෙනස. මටත් දැන් බැලුවා මොකද්ද මේ වෙන්නේ කියලා. පක්ෂේ ගුවා උකුස්සනම් එහෙම මුකුත් කරන්න බෑ. හාවයි ඉබ්බයි නම් සිංහයව මරුවා කියලා. පංචතන්ත්‍රෙත් තියෙනවා, සිය රාජවන්නමෙත් තියෙනවා කියලා. ඒක දන්නේ නැද්ද දන්නේ නැහැ කියලා ඇහුවා. ඔච්චර තමයි ඉතින් මට කියන්නේ. රොසල සිංහයා කවුද? දේව තමයි දන්නේ. ළමයා කියන්නේ කිදි මන් දන්නේ නැහැ. ළමයා කියනවා මට. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළු පක්ෂයක් වෙලා. ඒ පාප කර්මය කරේ සිරිසේන මහත්තයාම තමයි. ඒකට අපිට දොස් කියන්න එපා. අද ශ්‍රී ලංකා එක ගැට ගන්න ඩීල් දාන්න හදනවා ඒ කණ්ඩායමක් එක්ක එතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැකලා දෙන්න තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අද කටයුතු කරන්නේ. ඒ නැතුව කුමන්ත්‍රණකාරීන් රකින්න නෙමෙයි. දැන් අපිට අහුණ ඊයේ පෙරේදා කියනවා නායකයන්ට කියනවා කියලා බල්ලෝ වැදගත්. මතක තියාගන්න ගෝඨාභය මහින්ද මහත්තයා ළඟ බල්ලෝ නෑ. ඒකින්ද දඩාවතේ යන බල්ලෝ ටික බැඳ ගන්න පුළුවන් ඒ කුමන්ත්‍රණකාරීන්ට කියන එක තමයි විශේෂයෙන් අපි සිහිපත් කරන්නේ. මේ අතරේ නිදහස් පක්ෂයේ සීලු ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද පස්වරුවේ එම පක්ෂ මුලස්ථානයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ගන්න තීන්දුව ගැන රටම බලන් ඉන්නවා සර්. නෑ ඉතින් අපි මේ විශේෂ තීන්දුවක් නෑ. අපි දැන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ විදිහට කලින් සන්ධානය පිහිට වුණා. ඊට පස්සේ අපි දැන් ඒ කටයුතු කරගෙන යනවා. එකට එකතු වෙලා අපි මැතිවරණය කරනවා. දැන් අද දිස්ත්‍රික් නායකව නාම යෝජනා සංකලා. ඒ අනුව අපි මැතිවරණ ව්‍යාපාරය හොඳින් කරනවා. අපි ජයග්‍රහණය ලබනවා. සාකච්ඡා දැන් මෙහෙමයි. තාම කෝටා එක ගැන කිව්වේ නෑ. හෙට තමයි මෙහෙට දෙනවා. ඔබතුමාලා මේ වෙනම තරඟ කරනවා කියලා පිරිසක් කියනවා. දැන් අද අන්න සම්දානේ කණ්ඩාය නායකයා නිමල් සිරිපාල සිල් ඇමතුමා පත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිව අත්සන් කරලානේ. එතන කොහෙද වෙනම පත්තරම් කරා.
නායකවද අසං කරන්න දීලා තියෙන්නේ. උපුස්සන්ට මාළුතික අල්ලගන්න දෙන්නේ නැහැ කිව්වා. දැන් නැන්ද මන් දන්නේ දැන් ගිහිල්ලා බලන්නකො නාමයෙන් ජනාලපලා ඉතුරු කරා. ආදේශීය පළසභා ඒ ටිකට් නොලබනායනේ. සම්දානගත වෙලා යන්න සිළුනා කැමති වුණාද? විවිධ අදහස් තිබුණා. ඉතින් ඒ අදහස් වල හොඳම අදහස අපි ඔක්කොම එකඟතාවයකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් වායිසාගත දේවල් දෙන්න පුළුවන්, අවායිසාගත දේවල් දෙන්න පුළුවන්. තමයි මන්ත්‍රීවරු ජනතුමාගේ නම ගෑවුණාද දෙන්න පුළුවන්. අද දිනේ විරෝධතා දැක්කා. ඇයි මේ? ඒකෙදී එක එක පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම් එක තීරණය වෙන කාරණයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බුද්ධි මට්ටමත් වෙනත් පක්ෂවල බුද්ධි මට්ටමත් ඒ පුද්ගලයන්ගේ බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් එතන තියෙන එක නිසා අපි කියලා කලබල වෙන්නේ නැහැ. පිසෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙකු වෙනත් දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී කටයුතු කරන්නේ නම් ඔහුගේ පක්ෂ සමාජිකත්වය තනතුරු ඒ මොහොතේ සිට අහෝසි වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. කෙසේවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ තම පක්ෂය ගොඩනැගුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය මත බවයි. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මට අනුමැතිය දුන්නා. සජිත් ඔයා සම්දානේ නායකයා, ඔයා අගමැති අපේක්ෂකයා, ඔයා නාම යෝජනා මණ්ඩලයේ සභාපති, ඔයා මහලේකම් කෙනෙකුත් පත් කරගන්න. ඒ අවසරය මත තමයි සමගි ජන බලවේගය අපි ගොඩනැගුවේ. දැන් ගමන පටන් අරන් ඉවරයි. දැන් ඔහා පහු හකුලන්නේ, ආයෙ ආපස්සට යන්න බැහැ. මේ දක්වා කළ හැකි කැපකිරීම් සියල්ලම කළා. ශීෂයේ නායකතුමා උත්සාහ කරේ සියලු පාර්ශ්වයන් එකට තබාගෙන එක කණ්ඩායමක් හැටියට ක්‍රියා කිරීම සඳහා. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට හානි කළේ ගෝඨාභය රාජපක්ෂෝ මහින්ද රාජපක්ෂ නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ දැනුගත්කමින් අඩු දැනුගත්කම තිබුණත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පලි ගැනීම සඳහා තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ කරේ. උත්තරාධිකාරී මණ්ඩලයේ ගත්තු වාර්තා සහ ඒවයි සඳහන් කරුණු කාරණා නෙමෙයි මේ පාර්ශ්වයේ මාධ්‍ය හරහා දැනුවත් කරන්නේ. මීළඟ මාධ්‍ය සාකච්ඡාවේදී පක්ෂ මහලේකම්වරයා හැටියට ඒ ගත්තු තීන්දුව තීරණ ලිඛිතව මාධ්‍ය වෙත නිදහස් කරයි. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපිට වෙනත් දේශපාලන පක්ෂයක් හදන්න අපේ සමාජිකයන්ට බලයක් නැහැ. කතා කරන්න මට බලයකුත් නැහැ. එක්සත් ජාතික පක්ෂ සමාජිකයන්ට මතයක් ඇතුල් කිරීමට උත්සාහ කරනවා. උත්තරාධිකාරී මණ්ඩලය මේ සියල්ලට අවසර දුන්නා. ඒ සම්පූර්ණ සම්ප්‍රප්ලාපයක් සම්දාන ලියවිල්ල අද දක්වා ඉදිරිපත් කළා නැහැ. පිළියට ගන්න දේශපාලන පක්ෂයේ සභාපතිවරයා ඉවත් කළා. ඒ සඳහා සභාපතිවරයෙක් හැටියට කවුරු හරි පත් වුණාම, කවුරු හරි පුජ්‍යලේකයේගේ මාලිකම් හැටියට පත් වුණාම, තවත් දේශපාලන පක්ෂවල කීප දෙනෙක්ගේ තනතුරු සඳහා පත් වුණාම, ඒක දේශපාලන පක්ෂයක් මිස සම්දානයක් හැටියට සකස් වෙන ක්‍රියාවලියක් නෙවෙයි. අපිට පුළුවන් කමක් නැහැ. එක්සත් ජාතික පක්ෂ සමාජිකයෝ හැටියට තවත් දේශපාලන පක්ෂක සමාජිකත්වයක් සඳහා ගමන් කරන්න. උනේ යම් පිරිසක් ගමන් කරනවා නම්, ඒ ගමන් කරන සියලු දෙනාගේම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයන් නිලතල තනතුරු ඒ මොහොතේ සිට අහෝසි වෙනවා. එතකොට අහෝසි වුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂය නව ගමන් මාර්ගයකට පිවිසිය යුතුව තිබෙනවා. පක්ෂ ව්‍යවස්ථාව අනුව තිබෙන නීතිමය තත්ත්වයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තිබෙන නීතිමය තත්ත්වයක් එයයි. කෙනෙක් හිතන්න පුළුවන් මේ දක්වා එක්සත් ජාතික පක්ෂය නිහඬයි කියලා. පක්ෂ නායකතුමාගේ උපදෙස් තිබුණේ ගැටෙන්න එපා. අඩුපාඩු තියෙන සියලු දෙනාත් එකතු කරගෙන ගමන් කරන්න. හැබැයි යම් පිරිසක් ඒ දුර්වලකමක් හැටියට තීරුම් අරගෙන ක්‍රියා කරොත්, ඒ පාලනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ක්‍රියා කරන බව මේ වෙලාවේ සමස්ත පාක්ෂිකයන්ට සිහිපත් කරන්න කැමතියි. මට මතකයි 1960 දශකයේ දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා, දිවංගත ලලිත් ඇතුළම්පුතුලි මැතිතුමා, මන්ත්‍රීවරු 15ක් 20ක් කඩිමුඩියේ මේ පක්ෂය කඩාගෙන ගිහිල්ලා වෙනත් දේශපාලන පක්ෂයක් නිර්මාණය කරනවා. හැබැයි මේ දේශපාලන පක්ෂය පරලෝසපත්තු බව සිතබා ගත යුතුයි. මූලික වූ අරමුණු ආවා දෙන්න බෑ පුජ්‍යලේක් දිසා. අසමගි බලවේ කියන එක ඒ අයගෙන් මාන්න ඕන. අපි බලමු කොච්චර ඉදීද කියලා. අපි නාම යෝජනා පත්‍ර බාර දෙනවා. ඒ ගැන කලබල වෙන්න එපා. අපි අනිවාර්යෙන් පත් කරනවානේ. හෙට නෙමෙයි මේ මොහොතේත් අවශ්‍යයි පත් කරගෙන යනවා. කරන් ගියාට පස්සේ අපි බලමු ඒ අය පාලනය වෙන්නේ අපේ ව්‍යවස්ථාවයටද වෙන පක්ෂික ව්‍යවස්ථාවකටද. හරි. ඒක ප්‍රයගානික විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් ඉතර අසීරු කාරණයක් නෙමෙයි. මේ අතර සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අදහස් පළ කළා. පැහැදිලිව පේනවා ඔබතුමාගේ පිටිපස්සේ තියෙනවා මේ පක්ෂ ලාංඡනය. පළවෙනි වතාවට දැන් කොහොමද ඉදිරි කටයුතු කරන්නේ? බ්‍රෑන්ඩ් එක සජිත් ප්‍රේමදාස. අපි උත්සාහ කරා උපරිම උත්සාහයි. කරා කොහොමද අපි මේ වැඩපිළිවෙල එකතු කරගෙන ඉස්සරහට අරගෙන යන්නේ. නමුත් විකල්පයකට අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙච්චරයි. අනිත් සියලුම දෙනාටත් අපි ආරාධනා කරනවා. අපි ඔක්කොම එකතු වෙලා අපිට මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන් තව දවස් කීපයක් තියෙනවා. නමුත් අපි නියත වශයෙන්ම සමගි ජන බලවේගය දුරකථන ලාංඡනයේ චන්දර ඉදිරිපත් වෙනවා. ජාතික පක්ෂයේ ප්‍රබලයෝ ටිකක් අලියා ලාංඡනයනුත් ඉල්ලනවා. බෙදීමක්ද වෙලා තමයි මේ දෙපැත්තින් ඡන්ද ඉල්ලන්නේ. ඔය ඉතින් පොඩි බෙදීමක් සිද්ධ වෙයි අවසානයේදී නොමිනේෂන් එක අත්සන් කරන දවසට ඔක්කොම ලේකට ආවේ නැත්තම් අපි තමයි එක්සත් ජාතික පක්ෂය.
පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ අති බහුතරයක් ඉන්නේ සජි ප්‍රේමදාස මහත්මයාත් එක්ක. ඒ කියන්නේ ඔබතුමාගේ කලකිරීම දැන් කලකිරීම හරි කියන්නේ පොඩි කලකිරීමක් වුණා මට කෝල් ආවා දිගට හරහට අරක කරමු මේක කරමු ඊළඟ දේ කරමු සජි ප්‍රේමදාස මහත්මයාගේ දැඩි ඉල්ලීම මත දැන් මේ වැඩ කටයුතු වලින් සම්බන්ධ වෙලා මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ඊයේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රියන්ත පද්බේරිය මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පෘති සාකච්ඡාවකදී මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. සුජීව සේනසිංහ හිටපු අමාත්‍යවරයා කියනවා පක්ෂයේ නායකතුමාටයි පක්ෂයේ මහලේකම්තුමාටයි ඔන්නන් එන්න දොර ඇරලා තින්න කියලා. අපි කියන්න කැමති සුජීව සේනසිංහ මහත්තයලා අද මේ දේශපාලන බොරදියේ මාළු බාන්න අද තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මා කඩුවෙල ආසනයේ නව පාරක් පරාජය වෙච්ච කෙනෙක්. 58,000කින් පරාදායි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය. මහා විශාල ධන කුවරේක බවට පත් වෙලා කියලා අපේ ආසනයේ නෙමෙයි ජනතාව දන්නවා. අපි අහනවා කොහෙන්ද මෙයාට සල්ලි? ඉඩම් ගොඩ කරලා තිනවා. කඩුවෙල පුරුක්කත් ප්‍රදේශයේ අක්කර 6ක් ගොඩ කරලා තිනවා. ආණ්ඩුවේ පැවති බලවතුන්ගේ ආධාර උපකාර ඇතුව හෝමාගම රියදුරුගේ නමින් ඉඩමක් අරගෙන හෝමාගම ඉස්පිතාලය ප්‍රදේශයේ අද අධිකරණයේ මේ නඩුව පරාද වෙලා සුජීව සේනසිංහ මහත්තයලා මේ හදන්නේ පක්ෂයේ සමගිය විනාශ කරලා එක්ක තරඟ කළොත් දිනන්න බෑ කියන තත්ත්වය දැනගෙන පිටියට හේතු කළා සියල්ල දිනා ගන්න හදනවා. එක්සත් ජාතික පක්ෂය සහ සමගිය ජන බලවේගය වෙන්වෙන්ව ඉදිරි මහමැතිවරණයට තරඟ කරන බව එම පක්ෂයන්හි මහලේකම්වරු අද යලිත්වරක් සඳහන් කළා. එය අද පස්වරුවේ මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පස්වරුවේ මැතිවරණ කොමිසමේදී පැවති අතර ඊට පක්ෂ ලේකම්වරු කැඳවා තිබුණා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරීව සම්මහතා සහ සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් රංජිත් මද්දු මන්නාරණ මහතුරුන් ඊට වෙන්වෙන්ව පැමිණ සිටීම විශේෂත්වයක්. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් තරඟ කරන්න තීරණය කළා තියෙන්නේ. අලියා ලකුණත් අපේ නායකයෝ සියල්ලත් අපි ආරක්ෂා කර ගනිමින් අපි සැලැස්මක් හදලා ඒකට යන්න හැදුවත් මං හිතන්නේ සමගි පෙරමුණේ නායකයන්ට ඒ අවශ්‍යතාවය තිබුණේ නැහැ. මම දැක්ක ඊයේ පෙරදා මාධ්‍යවල තියෙනවා එක්සත් ජාතික පක්ෂයෙන් චන්දිල්ල නැයට ආවොත් පහර දෙන්න කියලා, එක්සත් ජාතික පාක්ෂිකයන්ට පහර දෙන්න කියලා. මෙවැනි තැනකට වැඩලා තියෙනවා නම් එක්සත් ජාතික පක්ෂය මෙවැනි තැනකට හැල්ලු කරන්න හදනවා නම් යම් කණ්ඩායමක් අපිට පක්ෂයේ විදිහටත් මේ පක්ෂයේ දේශපාලඥ විදිහටත් අපිට ඒකට ඉඩ දෙන්න පුළුවන් කම නැහැ. ඒ නිසා තමයි අපි එක්සත් ජාතික පක්ෂයේ තරඟ වදින්නේ. ඒ කියන්නේ ඔවුන්ට විනයකේ මාර්ග ගන්නවා කියලා තමයි කියන්නේ. අපි ඉදිරියේදී බලමු. ඔබතුමාලගේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලුවොත් නාම යෝජනා ගන්නවත් කවුරුත් නැහැ කියලා ඔබතුමා. සිරිකොතට ඇවිල්ලා බලන්න සිරිකොත දහස් ගණන් වලින් පිරෙලයි. මං හිතන්නේ මේ බංකොලොත් භාවයේ කොහෙද තියෙන්නේ කියලා අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. සමගි ජන බලවේගයෙන් චන්දිල්ල රජේ පිහිටවනවා. එතකොට දුරකථනයේ කන්ෆර්ම්ද? දුරගතනේ චන්දිල්ල. දැන් ඒක එක්සත් ජාතික පක්ෂයේ අලිය ලකුණෙන් යන්නේ නැද්ද? ඒක මගෙන් අහලා හරියන්නේ නැහැ. ඇයි අසාර්ථක වීමට හේතුව මොකද්ද? දැන් කතා වුණේ අපි චන්දිල්ලනවා දුරගතනෙන් සමගි ජන බලවේගයෙන්. UMP එකේ මහලේකම්තුමා එහෙම හම්බුණා. කතා බහ කරාද කොහොමද? මේ මිත්‍රයෝ අපි මාත්‍යුවෙන් පිටා. දැන් ඔබතුමා මැතිරෙන් පස්සේ කොහොමද ඔබතුමා එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ? ජයග්‍රහණයේ අනුව තීරණ වෙයි කොහොමද වෙන්නේ කියලා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති සාදයක් අතරතුරදී සිසුවෙකු අනතුරට ලක් කර බව කියන සිද්ධිය ප්‍රධාන සැකකරුව තරංගුරගෙන තිබෙනවා. අනතුර සිදු වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා ඒ දීපාපොච්චාරණයක්ද සිදු කර ඇති බව සඳහන්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුරදී සිසුවෙකු අනතුර ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු අතරඟුරගෙන ඇති අතර පසුව ඉන්ද දෙනෙකු අපමත මුදා හැරියා. අත්තරඟුඩගත් සිසුන් 3 දෙනාගෙන් ප්‍රධාන සැකකරුවන 24 හැවිරිදී සිසුවා පාපෝච්චාරණයක්ද සිදු කර ඇති අතර අනෙක් සිසුන් 2 දෙනාගෙන් ප්‍රශ්න කළ බව මිරිහාන පොලිසිය සඳහන් කළා. 21 හැවිරිදී පසිදු හිරුෂාන් පසුගිය 6 වනදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අනතුරු ලක්වන්නේ කලමනාකරණ පීඨයේ පළමු වසර සිසුන්ගේ මූලිකත්වයෙන් පැවති සාදයක් අතරතුරදී. සාදයේ පැවති ස්ථානයට විනෝද වීම සඳහා ටයරයක් ගෙනවිත් ඇති අතර එය උස් ස්ථානයක සිට මෙම සිසුවාගේ හිසට වැටි අනතුර සිදුව ඇති බව වාර්තා වුණා. අසාධ තත්ත්වයෙන් පසුවන පසිදු හිරුෂාන් ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රුහලේ දැඩි සත්කාර ඒකකයෙයි. ඊයේ දිනේ වන විට ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරමින් පැවති හේයින් කෘතිම ශ්වසන යන්ත්‍රය ඉවත් කර ස්වාභාවිකව හුස්ම ගැනීමට ඉඩ සැලසූ බව රොහල් ආරංචි මාර්ග සඳහන් කළා.
නමුත් අද දිනේදී ඔහුගේ තත්ත්වය නැවතත් අයහපත් අතට හැරි ඇති අතර නැවතත් ඔහුට කෘතිම ශ්වසන යන්ත්‍රය සවි කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පළ කළේ මෙවන් අදහසක්. සමහර ශිෂ්‍ය සංගම් විසින් රටේ ජනතාවට කරන ප්‍රකාශ සමග උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මට එකඟ වෙන්න අමාරු කරුණුත් තිබෙනවා. ඔවුන් කියනවා මේ විශ්වවිද්‍යාලය ඇතුලේ අසීමිත නිදහසක් තිබෙනවා. මත්පැන් පානය කිරීමට ලිංගික නිදහස වෙනත් නිදහසක් වෙනි වල්බූරු නිදහසකට ඉඩ හසරක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නැහැ. විනය පවත්වාගෙන යාම ශිෂ්‍ය මර්ධනයක් ලෙස සැලකීම වැරදි. පළමුතු මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් මාස 6, 8 හා 9 යන දිනවල සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. එම කොමිසම සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම ලබන 16 වනදායින් අවසන් වන අතර අදාළ කාලය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. දුම්රිය ප්‍රමාදයේ පිටු දැකීම මැදිරි පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළු අවශ්‍යතා සපුරාලමින් දුම්රිය සේවාව විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දුම්රිය සේවයට සම්බන්ධ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට නඩු විභාග කිරීමට නෛතික බලයක් හෝ කිසිදු අධිකාරීමය බලයක් නොමැති බව නීතිපති දප්පුල දෙලිවේරා මහතා එම කොමිෂන් සභාවට අද ලිඛිතව දැනුම් දුන්නා. කොමිසම හමුවේ අද දිනේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීම අනුව නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙනී සිටි අතර ඔහු හා කොමිසම අතර සංවාදාත්මක කරුණු දැක්වීමක්ද සිදු වුණා. මේ අතර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්දු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ ලේකම්වරිය නීතිඥවරුන් මාර්ගෙන් අද අධිකරණයට බහර වුණා. මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 18 වෙනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළා. ඊයේ දරුණු පසුබෑමකට ලක් වූ කොළඹ කොටස් වෙළඳ පොළ 2019 නොවැම්බර් 18 වෙනිදාට පසු වාර්තා කළ ඉහළම වර්ධනය අද වාර්තා කළා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය 1.61%කින්ද S&P SL20 දර්ශකය 1.87%කින්ද ඉහළ ගියා. ජනාධිපතිවරයා යෝජනා කළ පරිදි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතටගෙන නිසි පරිදි උපාධි ලබා දීමේ ක්‍රමවේදයක් සකසන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් චෝදනා කළේ ජනාධිපතිවරයාගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ කැමැත්ත පළ වුවත් අධ්‍යාපන අමාත්‍යවරයා ඊට අනුමැතිය ලබා නොදීම හේතුවෙන් අදාළ වැඩපිළිවෙළ ප්‍රමිතියකින් තොරව ක්‍රියාත්මක වීමට ඉඩ පවතින බවයි. මතුගම යටදොළවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කිසිදු රාජ්‍ය ආයතනයක දැනුම් දීමකින් තොරව යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් සිදු කළ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 30ක් පමණ පාරිසරික ගැටලු රැසකට මුහුණ පා ඇති බවට චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පිරුම මහතා ප්‍රදේශවාසීන් සමග එක්ව කළුතර මතුගම මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. පාසල් ක්‍රිකට් පිටියේ ලකුණු 400ක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වන්නට ගල මහින්ද විද්‍යාලයේ නවෝත්පර්ණ විතානාද සමත් වුණා. ඔහු මෙම වාර්තාව පිහිටුවේ අම්බලංකොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 409ක් ලබා ගනිමින්. පාසල් ක්‍රිකට් පිටියේ පිතිකරුවෙකු එක් ඉනිමකදී රැස් කළ ඉහළතම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කරගන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නියෝජනය කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝත්පර්ණ විතාන අද සමත් වුණා. අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලය සමග පැවති තරගයේදී නවෝත් ලකුණු 409ක් ලබා ගනිමින් මෙම වාර්තාවට හිමිකම් කියූ අතර ඔහුගේ ඉනිමට 4:39ක් සහ 6:19ක් ඇතුළත් වනවා. ලොව අඛණ්ඩව පැවැත්වෙන ක්‍රිකට් තරඟ අතර දෙවන දීර්ඝතම ඉතිහාසයකට උරුමකම් කියන කොළඹ රාජකීය ගල්තිස්ස සාන්ත තෝමස් නිල් මහා සටන මෙවර දිගහැරෙන්නේ 141 වන වරටයි. 1878 දී ආරම්භ වූ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ශාන්ත පීතර සහ ඇඩිලේඩ් ඇල්ෆ්‍රඩ් කුමර් විදුහල අතර පැවැත්වෙන තරඟයට පමණක් දෙවන වන නිල් මහා සටන 1879 වසරේදී ආරම්භ වුණේ කොළඹ ගෝල් ෆේස් ග්‍රීන් ස්ථානයේදී. අපි මෙවර තරඟාවලියේ තරඟ 14ක් සෙල්ලම් කළා. අලුමිනියම් ජයග්‍රහණ 6යි පුණු ජයග්‍රහණ 3ක් ලබා ගන්න තිබුණා. මේ සීසනේ මැච් 15ක් ගාලා තියෙනවා. අරමුණ ඇතිව රාජකීය තෝමස් ක්‍රිකට් තරු හෙට සිට තෙදිනක් පුරා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී තරඟ වදිනු ඇතී.
එසමග නතර අපි සමුගන්නවා. පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සෙමින් සේවාව සක්‍රිය කරගන්න. පමුණුම හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.